kakkhayo nibbhanam dveshakkhayo nibbhanam mohakkhayo nibbhanam. Teruan Saranai. Karvoce nivatoce santurti ce katanyuta kalena dhamma savanang etam mangalam uttamang. Garvoce kila kiyanne mokadda? Garu katiyutu akaren jivatvima saha ekena tamunut garu katiyutu akaren jivatvima saha anuntat gaurayak attala dena akaren jivatvima garvoce kiyanne. Tamunut gauravannita wenno ona den kasipu bila kunu kaanuwaka wetla innwa nan ehema kawuda garu karanne dada e wage ma tama vividhaakara duraacharyange visamaacharyange edena nan kawuda dada garu karanne e nan e garu karana uttamayek bawada patthenna nan taman gauravannita widiyata jeevath wenno ona e vitarak nemei e gauravannita jeevithayata tawat watinakamak athi wenna nan garu kala yuttanta garu kalanno garu karanno ona. Bhagavatun nahase garava kiyala sutreka menna mehema dahamak dakwenawa. Bhagavatun nahaseta dawasak menna mehema kalpana wenawa. Dawasak budurajanan wahanse vivekin inna gaman kalpana karanawa kisiweku gurutenhi notabagena ekeni guruwarek kiyala kenek panawan nathuwa jeshtha tanaka yameka panawan nathuwa tamanta wada usasyai kenek panawan nathuwa kisima kenekta garusatkara karanne nathuwa jeevath wen ekak ekthara aakarayaka wehesak kiyala menna mehema vitarkayak athi wenawa asirimattu budu piyanan wahanse ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ සෑම විදියටම කල්පනා කරලා බලනවා භාගවතුන් වහන්සේට garusatkara කරන්න සුදුසු ඒ කියන්නේ භාගවතුන් වහන්සේගේ අතින් garusatkara කරන්න සුදුසෙක් මේ ලෝකේ ඉන්නවද කියලා එහෙම කල්පනා කරලා බැලුවම උන්වහන්සේ දකිනවා සියක් කෝටියක් සක්වල දක්වා උන්වහන්සේගේ සීලස්කන්ධය හා සමාන සීලස්කන්ධයක් තියෙන කෙනෙක් නැහැ. උන්වහන්සේගේ සමාධිස්කන්ධය හා සමාන සීල සමාධිස්කන්ධයක් තියෙන කෙනෙක් නැහැ. උන්වහන්සේගේ ප්‍රඥාස්කන්ධය හා සමාන ස්කන්ධයක් ඇති ප්‍රඥාස්කන්ධයක් ඇති කෙනෙක් නැහැ. උන්වහන්සේගේ විමුක්තිස්කන්ධය හා සමාන විමුක්තිස්කන්ධය ඇති කෙනෙක් නැහැ. උන්වහන්සේගේ විමුක්ති ඥාන ස්කන්ධය හා සමාන විමුක්ති ඥාන ස්කන්ධයක් ඇති උතුමෙක් කිසිවෙක් මේ ලෝකේ නැහැ කියලා. එහෙනම් ඒ අසරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේට වඩා වැඩි කෙනෙක් මේ සියක් කෝටිය සක්වලේ නැහැ. තමන් වහන්සේට වඩා ජේෂ්ඨත්වයෙන් තබන්න, තමන් වහන්සේට ගුරුතන්හි තබන්න, තමන් වහන්සේට බුදු සත්කාර කරන්න, සැලකිලි සත්කාර කරන්න කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා උන්වහන්සේ දකිනවා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් මම මොකද දැන් කරන්නේ? එතකොට උන්වහන්සේට පේනවා එහෙනම් තමන් වහන්සේලාද අවබෝධයමයි තමන් වහන්සේ ගුරුතන්හි තබන්න ඕන කියලා. ඒ අනුසාරයෙන් අසරිමත් වූ භාග්‍යවතුන් වහන්සේ අදිස්ථාන කරනවා එහෙමනම් මා විසින් මේ අවබෝධ කරන ලද උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්ම සංඛ්‍යාත මේ අමා ධර්මයේ තමයි මා ගුරු තෙන්හි තබන්නේ කියලා. ඒ ධර්මයටයි මම පුද පූජා පවත්වන්නේ සත්කාර කරන්නේ දෙටු තෙන්හි ගුරු තෙන්හි තබන්නේ කියලා. මෙන්න මෙහෙම හිතනකොටම මේ විදිහට හිතනකොටම මේ අසිරිමත් වූ බුද්ධ පරිවිතර්කයේ දකින්නවා සහම්පති බ්‍රහ්මයාණන් වහන්සේ නම් වූ මේ විශ්වයේ මේ සක්වලේ මහා බ්‍රහ්මයාණන් වහන්සේ උන්වහන්සේ අසුරු සැනකදී දික්කලතක් වක්කන සැනින් වක්කලතක් දික්කන සැනින් ඒ බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙලාවිලා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඉදිරියේ පෙනී හිටිනවා උතුරු සළු ඒකාංශ කරගෙන දන ගහගෙන භාග්‍යතුන් වහන්සේට ගාථාවක් දේශනා කරන යේච අතීතා සම්බුද්ධා යේච බුද්ධානාගතා යෝ යෝ ඒතරහි සම්බුද්ධෝ බහූනම් ශෝකනාසනෝ යම් අතීත බුදුරජාණන් වහන්සේ නමක් ඇද්ද අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ නමක් ඇද්ද වර්තමානයේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් ඇද්ද මේ සියලු ශෝකයන් නසනා වූ ඒ උතුම් වූ මහා ශාස්ත්‍ර උතුමන් වහන්සේලා සබ්බේ සද්ධාතෝ විහංසු විහෙරාන්තිච තථාපි විහෙරාස විහරිසාන්ති ඒසා බුද්ධාන ධම්මතායන අදිවසින් අන පෙන්නනවා
අතීතේ වර්තමානයේ සහ අනාගතේ යන ත්‍රිකාලයේම 15 වන සම්මා සම්බුදුපියාණන් වහන්සේලා මේ සියලු සතුන්ගේ ශෝකේ නැසූ ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේලා ගරු කළානම් යමකට ඒ අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මයටයි සබ්බේ සබ්බ සබ්බේ සද්ධම්ම ගරුණෝ මේ ධර්මයටයි ගරු කළේ සියලු මුතුමන් වහන්සේලා ඒ උතුමන් වහන්සේලා ඒ ධර්මයට ගරු කරමින් සුවසේම වාසය කළා ඒක සියලුම සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ධර්මතාවක් කියලා මේ සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ දැනුම් දෙන ගමන් නැවත සිහිපත් කරනවා තස්මාහි අත්තකාමීන මහන්ත මහත් මපි කංකතා සද්දම්මෝ ගරුකාතබ්බෝ සරං බුද්ධාන සාසනන්ති යනාදි වශයෙන් එහෙනම් අන්න පෙන්වා දෙනවා මේ අත්භවයේ සැපේ කැමැති මේ අත්භවයේ හිතසුව කැමැති මේ සංසාර දුකින් නිදහස් වෙන්න කැමැති සියලුම බුද්ධ ශ්‍රාවකයෝ ඒ මහත් වූ සැපේ අපේක්ෂා සියලුම බුද්ධ ශ්‍රාවකයෝ ගුරු තැන්හි තබා ගන්න ඕනි ශ්‍රී සද්ධර්මයයි සද්දම්ම ගරුකාතබ්බෝ ඒ සද්ධර්මයටයි ගරු කරන්න ඕන ඒ සද්ධර්මයයි ගුරු තැන්හි තබා ගන්න ඕන උතුම් බුද්ධ ශාසනයේ මේ බුද්ධ ශාසනයේ ගමන් කරන සියලුම ශ්‍රාවකයෝ අන්න බලන්න පිංගතුනි මෙන්න මේ දහම් කාරණාව දරා ගන්න ඕන එකක් ගැඹුරින් මේ සද්ධර්මයේ පිළිබඳ ගරුත්වය කියන එක සමහර අය කොච්චර වැළුවත් පේන්නේ සමහර අවස්ථාවල ගිලිහිලා යනවා යම් යම් හේතු නිසා මේ විශ්වයම අවබෝධ කරගත්ත අසිරිමත් වූ මහා සාස්තුතුමන් වහන්සේ පවා ගුරු තැන්හි දඩු තැන්හි තැබුවේ ශ්‍රී සද්ධර්මයයි එයාමා ධර්මයටමයි ගරු කළේ එයාමා ධර්මයටමයි සත්කාර පුදු සත්කාර කළේ එහෙමනම් අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ පවා ගුරු තැන්හි තැබූ ඒ අසිරිමත් වූ ධර්මයට අපි මොනතරම් ගරු කරන්න ඕනද ඒකයි කියන්නේ සද්ධර්මයේ දේශනා කරන තැන්වල නිශ්ශබ්දව ඉන්න කියලා මම බොහෝ වෙලාවට දැකලා තියෙන අඩුපාඩුවක් තමයි සද්ධර්මයේ දේශනා කරන තැන්වල මුණු මුණු ගන කතා කරන එක ඒ සද්ධර්ම ගරුත්වයේ නැතිකම පිංගතුනි ඒ සද්ධර්මයේ පිළිවෙල ගරුත්වයේ නැතිකම ඔබට මේ ධර්මයේ වටිනාකම තේරෙන්නේ නැතිකම ඒ කවදාවත් සද්ධර්ම ගරුත්වයේ තියෙන කෙනෙක් සද්ධර්මයේ දේශනා කරන තැනක සද්දබද්ද දදා හැසිරෙන්නේ නැහැ අන්න බලන්න අර බල්ලෝ ටික උණ්ඩ වැටහිමන් නැහැ මේ ධර්මයේ දේශනා කරන්න කියලා පේනවනේ දුම් බුරනවා කෑ ගහනවා මිනිස්සුත් ඔහොම හැසිරෙන්න ගත්තොත් ඒ මිනිස්යන්ට ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද මෙහෙම කිව්වම සමහරවිට රිදෙන්න පුළුවන් රිදුනට කරන්න දෙයක් නැහැ ඉන්ජෙක්ෂන් එක ගහන්න වෙනවා මම බොහෝ විට මේ භික්ෂුවක් වශයෙන් ධර්මයේ දේශනා කරන්න ගියාම අපහසුතාවට පත් වෙන ලක්ෂණයක් වුණෝක ඒ සමාධිය පිහිටාගෙන බණ දේශනා කරන ඔබත් ඒ සමාධිය පිහිටාගෙන ධර්මය අහනවා නමුත් බොහෝ අයට ඒ පිළිබඳ වැටහිමක් නැහැ කතා කරනවා hina වෙනවා තව තව විවිධාකාර ශබ්ද නගනවා හෙමින් කතා කරන්න ඕන කනට කතා කරලා කියන්න ඕන එකත් මහයියෙන් කතා කරනවා මෙතන ධර්ම දේශනාව පවත්වනවා කියලා වැටහිමක්වත් නැහැ එබඳු මිනිසයන්ට පිහිටන ධර්මය මොකද්ද කියලා මම කල්පනා කරන්නේ එහෙම ධර්මයක් පිහිටන්නේ නැහැ මේ ධර්මයට ගරු කරන්න ඕන හදවතින්ම මුළු ජීවිතෙන්ම ගරු කරන්න ඕන මේ අමා ධර්මයට ඔබට වැටහෙන්නේ නැත්තේ ඒකයි ඒ ධර්මයේ ඒ මට්ටමේ හැසිරෙන කෙනාට කොහොමත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ අවබෝධ වුණත් ඉතාත් අංශු මාත්‍රයක් විතරයි අවබෝධ වෙන්නේ ඒ වගේ මනුස්සයන්ට මේ ධර්මයෙන් ලැබෙන්නේ ඉතාම අංශු මාත්‍ර පිහිටක් විතරයි මොකද ඒ සද්ධර්ම ගරුත්වේ නැහැ පින්වතුනි සද්ධර්ම ගරුත්වේ නැහැ ධර්මයේ දක්වලා තියෙන උනතරන් ඒ වගේ අවස්ථා ගැන සද්ධර්මයේ දේශනා කරන තැන්වල නිහඬව හිටපු අවස්ථා ගැන අට කතාවක් එහෙම සඳහන් වෙනවා දැන් මට මේ කියන්න වෙලාව මදි අට කතාවක් එහෙම එක්තරා පුද්ගලයෙකුට සිද්ධ වෙච්ච සිදුවීමක් ඔවිවසා දරාගෙන හිටපු හැටි අනිත් අයට එකින් සද්දයක් බද්දයක් අත් වෙලා ධර්මය අහන්න නොලැබේ කියලා නාගයෙක් දෂ්ට කරන එක්තරා අවස්ථාවක උපාසකයෙක්ට බණ දේශනා කරමින් ඉන්නකොට ඒ නාග විෂය දරාගෙන ඉවසාගෙන සමාවෙන්න එක උපාසකම්ම කෙනෙක්ගේ අතේ දරුවෙක් ඉන්නවා ඒ දරුවට නාගයෙක් දෂ්ට කරනවා ඒ නාගයා දෂ්ට කරාම මේ දරුවා නිල් පාට වෙනවා පේනවා මේ දරුවා එන්නෙන්ද දරුවගේ විෂ පැතිරෙනවා කියලා පේනවා ඒත් මේ උපාසකම්ම නැගිටින්නෙත් නැහැ සද්ද කරන්නෙත් නැහැ ධර්ම දේශනා අවසාන වෙනකන් ඉන්නවා ඇයි එහෙම කියන්නේ එයා උපාසකම්මගෙන් අහනවා ඇයි මෙහෙම හැසිරුනේ ඒ දරුවා යන්තම් අවසානේ ජීවත් කරනවා විෂ වෙද මහත්ෙක් ගාවට එක්කන් ගිහිල්ලා මිනිස්සු ඇයට දොස් නගනවා ඇයි මෙහෙම හැසිරුනේ මේ දරුවට ණයක් ගැහුවා කියලා ඔබට කියන්න පුළුවන් නේ එතකොට ඒ උපාසකම්ම උත්තරයක් දෙනවා මට නැති වුණොත් නැති වෙන දරුවෙක් විතරයි ඔබට අහිමි වුණොත් අහිමි වෙන නිවනයි බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා මට නැති වුණොත් නැති වෙන දරුවෙක් ඒත් මම මේ දරුවා මේ අනේ නයා ගැහුවා මෙන්න හත්තිලාවේ නයා ගැහුවා කියලා මෙතන කෑ ගහන්න ගත්තා නම් එහෙම ඒ දරුවා අරගෙන මෙතන උස්සගෙන එහෙට මෙහෙට දුවන්න ගත්තා නම් එහෙම මේ ධර්ම දේශනාවට බාධා වෙනවා
Dharma desa kayaan nuansa itu bada wenwa. E dharma asal silu dina itu bada wenwa. Enang obatnya yang kisi akaring wasar kuoti gan kita pasi ini pulang obatnya dharma sirveni karena wasta wa kabuni. Wasar kuoti gan kita pasi obat lebih cawasta wa mama neti kerla dano ame daru audisa. Enisa mata ahimuna nang ahimin daru ek vitarai kelamang hita da gatta. Obe ini mana neti karena mang kalpana kiri ini ayakila. Evelavi dewi o brahmi o bawa sadu kara dino ayaki uttri ter guniet. Anne hemai utumu manusia banahani, namun bam bohovi itu dagelat dia nawa, meyaram bohovi itu kenapa? Ekocchar kiwat teh hadagan nanti katagati ati nawa minisungge. Ekocchar kiwat teh kanang hati nne, rahasing katagalle amak keragan, ekene rahasing kanat kerala unang katagalla, samangi awasitab, janundi la yanadi wasing, yedewa keragan puru angkat yeddi, kaga, haiye mehend katagreno. Em katagallo pemukadde balapuruti nne. Oba mahaluku wirek kila dipenan hada ni mai diri, matana wirek in nehemai, matana mai serhaya, siro matana nichai kila mamalakin ne, swi sadhar me dakarukaran ne tikisi beken ite, butura jan nuansi ke swi sadhar me ari mahasangkarat ne karuna himin ne, eka matika diaga nohoda te, me triwidarat ne pihin lebe ni me dharma me dakarukaran dharma te, oba dan nuwa nang asri matu mahasahasutuman nahansi, me ama dharma me matukarakan ne monasaran duka kinda dekila me, anawara te sansari. Mereka anugerah sansari, cipta tawa kunnahasi dukkin dada, meri meri wetuna dada, monataran dahaduka kinnda apavini me amah dharma matukaragand, meka bana badya kahand beru, meka bana badya kaubud karagand netu, apik me ananda sansari nirwala pawa behuna behuna basar kodi gana tisse, satara pay ananda duka kinnda, me dham badya kahagand vidyak netu, adhe dharma ehin puto puto watina kamak ne, samahara itu, ini sa sadhbadda dharma. Kerana dia agni sabda kerana dharma ini disenakan dengan ke netta mati amak kian dati enwa, piti selatnya kela dia enwa, enang itu ing, hebat ini kemami dharma asini, wadi korala, mang enwa kudiet, edar, ayat dharma ini disenakan kela, elisa isselam kerana don sad dharma garutti adikarakan, oba sad dharma ini garukaran wa kian buduraja mahasenamu mahasasutuman nasib dakpan gauruayai. ඒ ගෞරවමයි ඔබට මේ ධර්මයේ පිහිටන් උපකාර වෙන්නේ මේ ධර්මයට කරුක දැන් බලන්න අපි ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඉස්කෝලෙක ගිහිල්ලා ඔබ දන්නවා ඉස්කෝලෙ ගිහිල්ලා ඉගෙන ගන්නකොට පොත අරගෙන දරුවන්ට උගන්වනවා පොතට වැඳලා පාඩම පටන් ගන්න කියලා අපි ඉස්කෝලෙත් දරුවන්ට කියලා දෙනවා එතකොට තමයි ශිල්ප ශාස්ත්‍ර පිහිටන්නේ කියලා ඒ කිව්වේ තමන් අර ඉගෙන ගන්න දේට කරු කරන්න ඕනේ එතකොටයි ධර්මයේ පිහිටන්නේ ඒ ශිල්ප ශාස්ත්‍රේ උනත් පිහිටන්නේ Itu korang sekolah lagi hilang, api potong terbenda lah. Ikan negara ni fatang gatta. Tarukal api me, samaan pasal latihan apa ni lebih ni silpa sahati itu. Enam me darame itu koi terang garukaran doh. Ada pasal latihan apa ni lebih ni mana pihitad. Oh na melo asing, monohar reki raksa wa koya gandi. Danum ayatnya apa ni upakarwi. Me darame, anuvarag sansa aduk ini dahaskaran. Jati jara maran soka pardiu dukku domana supaya as. Raga desa muhyane kolos kinter niwandai me ama dharma obat upakara wenne anuvaraga sansara kindala pawatta gana apu me avijja krushnayen apu sansara gamana avasan karaganda obata me maryata athi me bhavachakre bindaharindai me ama dharma obat upakara wenne ehenam e dharmayata mona tarang karaganna ona anne bawa sihipat karaganna hondata ehenam garuwocha kiwwa tamunut gauravanniya vidiyata aakarayen jeevit wenna gaman Garukal yuttan da garukaran na garukal yutu deh da garukaran da anne ka manggal karena apa? Dharma itu garukaran na tangi ka awa manggal karena apa? Kila mata ketiak kan? Niwa toce kila kian ini? Yatahat bahat bahwe kian di udangu nu pewutung kati subahwe. Dem balan de dem mami kiputi kuunat kiuham kaadhari kiuat deh me. Hama sadda bahda dhan kini te mangga esdeka bahagian panagian nikai. Kiuat deh me budgale karbea Ida pasti metek dia pun baran tiko ukum juarai. Ardi pun awa adi wisaya no ida pasti. Ida pasti 500 hatar balat adi, hatar mai mainne. Eka wenam dia. Epa mana kini nona waktu ida pasti apa adu ko adagaran nak patangkarnu. E muka kini sahara yatahat pahat, kau tuh neti kama. Udoku gatiya. Samaharun awa adi tuh nham udoku udah cebahwe dapat tela. Ida pasti kipenwa. E mana noendo ne? Eka tapi lawa manggal karena apa? Hena me niwato juga ni me yatahat pahat kela kaya ni me atevasi kela kakul dekale wan ngekini ke nevei yatahat pahat kela kaya nihatamani guna ti endo na manusia enter
වැරද්ද පෙන්ලා දුන්නාම නිහතමානීව පිළිගන්න ඕන මගේ අතින් වැරද්දක් වුණා ඌ මට සමාව වෙන්න කියලා. එහෙම කියන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම කියන්නේ නැති තැනට වැඩ කරන්න තමන් දක්ෂ වෙන්න ඕන. එහෙම සිද්ධ වුණොත් එහෙම යම්කිසි ආකාරයකින් තමන්ගේ වැරද්දක් ඒ වැරද්දට සමාව ගන්න ඕන. එහෙම නැත්නම් ඒ වැරද්ද තමන් නිහඬවම හරි හදා ගන්න ඕන. අන්න ඒකට කියන නිවාත ගුණය කියලා. ඒ උඩඟුන වූ ගුණය. එහෙනම් මේ බුද්ධ ශ්‍රාවකය තුළ මෙන්න මේ ගුණ දකින්න ඕන පින්වතුනි. ගුණ දකින්න තියෙන්න ඕන. එහෙනම් අවබෝධයෙන් වැඩින කෙනෙක් කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්ද? දැන් මේ ලෝකේ ඉන්න තරමක් ඉන්නේ අනවබෝධයෙන් යුක්ත පුද්ගලයෝනි. එහෙනම් අවබෝධයෙන් යුක්ත පුද්ගලයෙක් කියලා කියන්නේ කවුද? මෙන්න මේ තියෙන පහත් ගති ලක්ෂණ දුරු කරගෙන උසස් ගති ලක්ෂණ ඇති කරගන්න වැරවැයම් කරන්නා වූ උතුම් මනුස්සයෙක්ටයි. එයා තුල උත්තරී මනුස්ස ධර්ම පිහිටන්නේ. එහෙනම් ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීත කතඤ්ඤුතා. සන්තුට්ඨීච සන්තුට්ටි කියන වචනේ විග්‍රහ කරන්න ගියොත් විශාල සූත්‍ර දේශනා ගොඩක් ගෙනහැර දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම තියෙන අරියවංශ දේශනාව කියලා සූත්‍රයක් අපේ උත්තරීතර ත්‍රිපිටකේ. අරියවංශ සූත්‍රය කෙටියෙන් නමුත් විග්‍රහ කරන්න. අරියවංශ සූත්‍රයේදී භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අතීතයේ ඉඳලම, ඒ කියන්නේ කවදාද කොතනද කියලා සඳහනක් නැහැ. ඒත් අතීතයේ ඉඳලම යම්තාක් සම්මා සම්බුදු පියාණන් වහන්සේලා පහළ වුණා නම්, ගුණවතුන් පඬිතුයෝ ලෝකේ පහළ වුණා නම්, ඒ සියලුම උතුමන් වහන්සේලා විශේෂයෙන්ම උත්තරීතර බුද්ධ ශාසනයක් තුළ බුදුරජාණන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ, මෙන්න මේ උතුම් වූ ශ්‍රාවකයෝ සතුටින් පිළිගත් හතරක් තියෙනවා. ඉතරීතරේන පිණ්ඩපාතං චීවරං ඊළඟට සේනාසනං සහ යනාදි වශයෙන් ඊළඟට භාවනා යනාදි වශයෙන් ඒක කෙටියෙන් මම විග්‍රහ කරන්නේ. ඒ කියන්නේ කුමන ආකාරයේ පිණ්ඩපාතයක් ලැබුණත් බුද්ධ ශ්‍රාවකයන් නිහඬව වළඳනවා. අනේ මේක හොඳ නෑ, අරක හොඳ නෑ, අනේ මීට වැඩිය හොඳයි කරවල කෑල්ලක් තිබුණා නම් තව හොඳයි නේද, අනේ මේව කන්න පුළුවන්ද, මේව බල්ලට දාපල්ලා කියලා එහෙම ගෝරනාඩු කරන්නේ. එහෙම දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනයේ එහෙම එක කාලයක භික්ෂූන්ට එහෙම ආහාර හිඟයක් ඇවිල්ලා භික්ෂූන් කෙසඟ වුණා, භික්ෂූන් වැහැරුණා, භික්ෂූන්ට අප්‍රමාණ ලෙඩ හැදුණා. ඒත් ඒ සියලුම භික්ෂූන් වහන්සේලා නිහඬව දරාගෙන හිටියා. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ අසනකම්ම උත්තරයක් දුන්නේ දානී අඩුපාඩු නිසා එසේ වුණා කියලා. ඒ ගුණේ දරාගෙන හිටියා. චීවරත් එහෙමයි, අනේ මේ චීවර මට හරියන්නේ නැහැ, මීට වැඩිය හොඳයි කසීසලු ඕන, තායිලන්තෙන් තියෙනවා 30,000ක සිවුරක් ඒක ගෙනල්ලා ඕන මට, බරණාසි කසීසලුවකින් මහපු සිවුරක් ඕන, මේක බර වැඩි මීට වඩා සැහැල්ලු සාරියක් වගේ සිවුරක් ඕන, ඇඳගෙන ඉන්නකොට සිවුරක් නැහැ වගේ දැනෙන්න ඕන. එහෙම නැහැ බුද්ධ ශ්‍රාවකයෝ, අර පාංශකුල චීවරයත් දරාගත්ත බොහොම සතුටි. ඊළඟට සේනාසන, දායකයන් විසින් සකසා දෙන, දායකයන්ගේ දහඩිය කඳුලින් උපයා සපයා සකසා දෙන ඒ සේනාසනිය බාරගත්ත ලැබෙන විදිහට එයින් සතුටට පත් වුණා. අනේ මේක නෑ අරක නෑ නී කියලා අසන්තුට්ටි භාවයට පත් වුණේ නෑ, සන්තුට්ටියට පත් වුණා. සතුටින්ම ආශය කළා. ඒක තමයි කිව්වේ ලද දෙයින් සතුටු වීම කියලා. ලද දෙයින් කියන්නේ ඇයි? යම යාදිසං වපදී බීජං තාදිසං හරදේ ඵල වපුරුපී විදිහටයි අස්වැන්න ලැබෙන්නේ. එහෙනම් දානමය ගුණයක් පිරලා තිබුණාද ඒ ගුණයට සාපේක්ෂව යමෙක්ට ලැබෙන්නේ. ඒ නිසා අනුන්ට ලැබෙන දෙයකට ඉරිසියා කරන්නත් එපා, තමන්ට ලැබෙන දෙය ගැන තැවෙන්නත් එපා. එහෙනම් පින්වතුනි, අන්නේ ගුණය අපතුල වැඩෙන්න ඕන. ඒ ගුණය වැඩෙනවද කියලා කල්පනා කරන්න සමහර අය ගෙනම් හිම ගුණයක් දකින්න ලැබෙන්නේ නැහැ. නැති දේ ගැනමයි හැමතිස්සෙම තැවෙන්නේ. දැන් මේක ගිහි වුණත් පැවිදි වුණත් එක හා සමානයි. ධර්මයේ තුල ගමන් කරන්නේ නැත්නම් පැවිද්දන්ටත් එච්චරම තමයි. එහෙනම් පින්වතුනි, ගිහියන්ගේ නම් මේ ලක්ෂණය බොහෝ දකින්න ලැබෙනවා. හැමතිස්සෙම ලැබිච්ච දේ ගැන නෙමෙයි හිතන්නේ, නොලැබිච්ච දේ ගැනමයි. නොලැබිච්ච දේ ගැනමයි කී කී තැවෙන්නේ. අඬනවා, වැළපෙනවා, අරක නැහැ මේක නැහැ කියලා. කොච්චර දේවල් ලැබුණත් ලැබිලා තියෙන දේ ගැන වැටහීමක් නැහැ. එක්තරා අවස්ථාවක මට මතක් වෙනවා දුම්රියකදී අහන්න දකින්න ලැබිච්ච සිදුවීමක්. මෙන්න මේ අල්පේච්ඡතාවය ගැන, එහෙම නැත්නම් මේ ලද්දේන් සතුටු වීම සහ මෙන්න මේ කියන ගුණය, සන්තුට්ඨී කියන ගුණය ඇති කරගන්න මේ කතා පුවත ඔබට උපකාර වෙන්න පුළුවන්. එක්තරා දවසක දුම්රියක ගමන් කරද්දී ඒ දුම්රියට ආවා යම්කිසි මිනිසෙක්, යම් සංගරාවක් විකුණන්න. ඒ සංගරාව විකුණන්න ඇවිල්ලා මේ මිනිසයා ඒ දුම්රිය ඉඳගෙන යම්කිසි කතාවක් කිව්වා. ඒ සංගරා විකුණන්න කලින් ඔහු කිව්වා, මේ මහත්තුරු, මේ නෝනලා මට පුංචි වේලාවකට කන් දෙනවද? කිව්වහම සියලුම දෙනා නිශ්ශබ්ද වුණා. ඊට පස්සේ කිව්වා, මම තාත්තා කෙනෙක්,
Mama me sanggara wikunan ne kumbak pinisa dekela badan nuar. Mama me sanggara wikunan ne mage punci darue kinwa, mage puri darue kinwa. E darua ke kana hinne kana kahinne. Anne kanada satkama keragan dua menai. Menne me satkama keragan ne mudal ne mage ate. Elsa mama me dumpriak dumpriak gani gehilla. Mewidi ini sanggara wikun lah ini lebih labin thamai darua ke satka makaran mudah lekutu kerja ni mama nikam mengilu baka hingga kan ne keluhu kibwa kata thamai eh darua ke kani yang kisi akar keng istna yuk entah yang kisi akar ke kani swani itu yang kisi bada keting yang kisi abadi aktino mana me abadi satka makin durlan don satka makin me abadi sukaran don ini sa mana me kani abadi duru kerja ande Wajib guru kita untuk hilang, pihita kila hitiam. Wajib guru rupiah laksa suwa kena makila tiennwa. Ekalih hati ini setkam keran. Etaram bayaran ke setkam asa langka keran beri. Peter itu hilang keran none kap. Eni saya kerja besar mudahlah kena laksa suwa keitaram mudahlah payah makila. Patamata hari ini dah hukiwa. Eh makila pudgalah kepude. Apat adat hitan dia makik duru kala. Jano anta manusia. Eh pingwat manusia kiwa. Mahaturuni, nona waruni, oba bodha kalpana kala baland. E daruwage, e khane punchi, me swavana abadi durukaranda, laksa suwaka mudalak yanawa, e khana suwapat karanda. Eka khanaka hatagatta punchi abadiyak suwapat karanda vitarak, laksa suwak nathiwen, laksa suwak waya karanawa. Echchara mudalak yanawa, mahaturuni, nona waruni, e punchi satkama karanda. Eki anni ඒ කන ඊටත් වඩා වටිනවා ඒ ලක්ෂාසුවකින් මේ පුංචි ශ්‍රවණ ආබාධය දුරු කරන්නේ මේ විදියට කන් දෙකේම මේ ආබාධය ආවා නම් 1 කෝටි 60 ලක්ෂයක් මේ විදියට ඇස්වලත් ආබාධ ආවා නම් ඒවටත් මෙව සත්කම් කරන්න ගියා නම් මෙහෙම මහත්තුරුනි හිසේ සිට පාදාන්තය දක්වා එනේන ආබාධ වලට මේ විදියට සත්කම් කරන්න ගියෝ කෝටි ප්‍රකෝටි ගාණක් වැය වෙනවා ඒ කියන්නේ අපිට මේ කෝටි ප්‍රකෝටි ගාණක් වටිනකම් නේද මේ ලැබිලා තියෙන්නේ Arakani abadi durukar ganda vitrak laksa suwa kweino. Kalpana kala balanda. Ida pasi tamai ettanum apit kalpana kala beli ettanin namme giyan. Etakota me koti prakoti gana milakaranna beritarang vastuwak. Me adbhave labila thiyenne. E utum manusya bhave labitcha. E pinvat manusya mahanawa. Echchara watina sampattiyak oba langama thiyeddi. Oba me punchi punchi dewal nathuwa wasapunowa neida. Me kochchitam bella thiyenawa neida. Eli lah merino ani ini. Balan mage daru at kangen ini naya. Ia abad suwa kerjaan mal laksa suwa kuhan di sini duka. Obatnya me kisi ma abad yak netu pauti me watina jiwitu pun asagan ani ini. Yana diwasing kuh ektram banak kiuwe. E mahanya anu anta manusia ektra ada asa kese muna gehuna. Atpratna kene tu manusia ada dharma maupun dewa samhari itu dharma maupun yati kene pinat pulua. Balan ni apat athitan kuccher gemuru dia titur kerla dunnat. Enam balan na kocchera satu tu enam puluh orang, yama kapalan ke tiennu ada. Namu tapi kalpana kerana ni muka ada neti deh kena mai. Macam mila kerana beri watina adbawa ya klebi lagi enam uttri itu ni nirwana obo deh pinis. Sadah tu ni ke sape udah kerana puluh orang. Ati utumu apraman mila eti. Mila kerana beri takseru kerana beri watina adbawa ya kapi klebi lagi enam. Namu tapi kalpana kerana ni neti deh kena mai samaharu wastri ya kena kila dukpino. Samaharu Durakatan yang agaknya kila dukkino, samaharu me podi podi dewa, khanda tika agaknya kila dukkino. Me bohom sulu dewa tika agaknya kila dukke bi, sebenarnya. Enam baland, monatarang, lama ke dewa lord tapi sebenarnya, sebenarnya. Atar maga dikian doan, me dharma deng eti ayuwa kila hiten orang, orang pinggat itu sama-sama ingin US bala. Pidatte layan pulau angkis prasnya ane wan thaniing hari ini barang kienwa. Me dharma desa nakal ibar kerlay natar kerani mukade me dharma desa nakarani bahagut tu nhasu disa. Esa mata esa denginnya obat esa denunat. Esa me dharma misi desa nakila pati kata eva. Asalnya kini matu anak dehalau boleh dapat eva. Api me jiwite monataran dewal nehki kie tevinwa de labic mahanidaanya kapat peini ne. Wedak nanti dewa lalu, tama api kakota gane, api nosa tu tu patte ni samari tu me watin nanti, itam alpe aku dewa winwing, alpe aku watin dewa lalu, tama api maha watin aku mar di lati ini, eda
Rohini nam Ganga we jalaya pilibada prashnayak hata gatta. Gangen eha patte tibunne devadahanuwara me patte tibunne kapilawastu nuwara shakya janapadaya. Etakota eha patte hitiye devadahanuwara hitiye koli wanshikayo. Ekena mahamaya deviya ge wanshaya dandapani rajathumage wanshaya devadattage wanshaya. Meha patte hitiye asirimattu samma sambuddha piyanan wasage nyati wargaya shakya wanshaya. Koli wanshaya shakya wanshaya kiyala kiyanne taramak adambara ahankara wansha deka. Shakya wanshikayo tamai e wenakota loke balaya paturuwagena hitiye kiyanne e dambadiwa pawa maha balayak himiyune e wagema maha piliganimak thuni shakya wanshikayanta koli wanshikayanta e taram piliganimak nothibunat ounu deweni une neha wanshayen e nisa hemadaya me devudaha nuwara saha me shakya nuwarat me Timbulat nuwara athara me inna minissu athara yam kisi gatumak thibuna. E deparse athara maha nyati sambandhayak thibuna. Mokada mahamaya deviya saha suddhodana rajathuma athara e sambandhaya nisa. E shakya janapadayat koliya janapadayat athara visala sambandhayak thibuna. Namuth ekinekage ahankarakama maane udugukama nisama ekinekata hisanamanna kemathi unne. Dawasak me depatte pirisa Tamanta kumuru walata jalaya beda hadaganna gihila Rohini Gangave jalaya beda ganna beruwa deparshwaye tarakawada karanna patan gatta. Me Gangave jalaya aithi apatai apatai kiy kiy depatta vaadivada kara satan karanna patan gatta. Me widiyata satan karana kota tika tika me satana wedi wenna gatta vardhani wenna patan gatta. Me satana sahena kaalayak indala tibitch ekak. Me sare ugra una satana. Ida wase mokada une deparshwayata Visala nindita wacana waling amantrane karanna patan gatta vidakara nindita wacana wali itwase deparshwayama devise ævisenna patan gatta itwase maha sangharayekata depatta sudanam uda kadu kinisi avi aawuda aragena chaturangani senawa læsthi karagena apramana yuddha maha yuddhayak siddha karanne me deparshwaya sudanam una mehema sudanam vela ekineka nasa ganna yanukota asirimattu budhu piyana hase maha karunawen dakka ada dawasedi me pirisata pihita wenna ona මම මේ ස්ථානෙට වැඩිය නැත්තම් මහා විනාශයක් මේ පිළ සිද්ධ කර ගන්නවා කියලා. එහෙම දැකලා මහා කාරුණික සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ස්ථානෙට වැඩියා. වැඩලා ඇහුවා පින්වත් මිනිස්යෙනි තොප මේ සටන් කරන්නට සූදානම් වෙන්නේ කුමක් පිණිසද? එතකොට කිව්වා ස්වාමීනි මේ ජලයේ පිණිස කියලා. වඩා වටින්නේ මේ ජලයේ ඔබේ ජීවිතයද කියලා ඇහුවා. එතකොට කියන්න සිද්ධුණා ස්වාමීනි ජලයට වඩා ජීවිතේ වටිනවා එහෙනම් මේ වටින්නේ නැති ඒ කියන්නේ ජීවිතයට වඩා අඩු වටිනාකමක් ඇති ජලය වෙනුවෙන් ඇයි නුඹලා ජීවිත නසා ගන්න හදන්නේ අන්න එතකොට තමයි ශාක්‍යයන්ටත් කෝලිය වංශකයන්ටත් වංශ දෙකටම ඇස් ඇරුණේ ඇත්ත නේනම් අපේ ජීවිතය වඩා වටින්නේ ජලය නෙමෙයි හැබැයි අපි මේ දැන් ජීවිතේ නසා ගන්න හදන්නේ මේ ජලයේ වෙනුවේ ජීවිතේ තරම් වටිනාකමක් නැති දෙයක් වෙනුවෙන් අපි මේ නසා ගන්න කියන එක වඩා වටින්නේ මහ පොළොවද ජීවිතේද ජීවිතය හැබැයි මහ පොළොව දිහා අපි සටන් වදි බලන්න ලෝකේ මේ යුද්ධ දිහා ඔවුන් මොන තරම් මෝඩද බලන්න මැරුණට පස්සේ මොන මහ පොළොවද අයිති වෙන්නේ තවන්ට අඩුම තරමේ ඒ වලලන ඒ හතර දිනවත් අයිති වෙනවද නමු සටන් කරන්න පුළුවටයි මොනතරම් අඥානද මිනිස්සු ඒ නිසා ජීවිතේ සුළු දේවල් වෙනුවෙන් වටිනා ජීවිතයක් නසා ගන්නවා සතුටින් ජීවත් වෙන්න පුළුවන් ජීවිතේ දුකටපත් කරගන්නවා ජීවිතේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධය ඥානිය නැති නිසා ඒ නිසා පින්වතුනි බොහෝ මිනිස්සු නැති දේවල් ගැන හිතමින් ලාමක දේවල් ගැන හිතමින් තුට්ටුවක තටින්න දේවල් ගැන හිතමින් ඒ දේවල් වලට මහා වටිනාකමක් දීලා වටිනා මනුෂ්‍ය ජීවිත නසා ගන්නවා. ඉතින් මේ ගැඹුරින්ම පෙන්වලා දුන්නේ බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන ධර්මය අපි සන්තුට්ඨිය කියලා කොහමද තේරුම් අරන් ඉන්නේ? සතුට තියෙන්නේ පරිබාහිර ලෝකේ නෙවෙයි. සතුට තියෙන්නේ හැමතිස්සෙම අවබෝධය තුල. එහෙනම් අවබෝධය තමයි සතුට කියලා කියන්නේ අන් කිසිවක් නෙවෙයි. අපි අනවබෝධය තුල ඉඳගෙන සතුට හොයනවා කවදාවත් ලැබෙන්නේ නැහැ පින්වතුනි. කවදාවත් උරුම වෙන්නේ නැහැ සතුට. ඒක හරියට දිය ඇට ඉඳගෙන ගින්දර හොයන වගේ වැඩක්. කවදාවත් දිය ඇට ඉන්න කෙනෙක්ට ගින්දර මුණ ගැහින්නේ නැහැ. ඒ වගේ අපි මේ
අනවබෝධය තුල ඉඳගෙන සතුට හොයනවා. සතුට කවදාවත් හම්බ වෙන්නේ නැහැ අනවබෝධය තුල ඉන්න පුද්ගලයාට. එයා ඒ නිසාම කල් දානවා සතුට අද නිමේ හෙට අපි අද දුකසේ වාසය කරමු. හෙට හෙට අපි සතුටින් ඉමු. කවදාවත් හෙට දවස උදා වෙන්නේ නැති නිසා කවදාවත් හිස් පුද්ගලයාට සතුට උදා වෙන්නේ නැහැ. එ නිසා ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගත්තාම උත්තරීතර චතුරාර්ය සත්‍ය ධර්මය අස අවබෝධ කරගෙන මේ කාමී ආස්වාදයේ දුකයි කියන යථාබෝධයට පත් වුණාම මේ රාගයේ දේශයේ මෝහය දුරු කරන උත්තරීතර නිර්වාණ මාර්ගයේ ප්‍රඥාවෙන් දැකගත්තාම අන්න සතුට උදා වෙන්න පටන් ගන්නවා. ඒ අවබෝධයමයි සතුට වෙන්නේ. ඒ අවබෝධයේ පූර්ණත්වයමයි සතුටේ පූර්ණත්වය. සන්තුට්ඨි පරමං දනං. ඔබ සතුට පිණිස ධනිය හොයනවා නම් ඔබ හොයන්නේ සතුට නෙවෙයි දුකමයි. එහෙනම් පින්වතුනි සතුට හොයන මිනිස්සු මේ ලෝකේ හොයන්නේ ශ්‍රී සත්‍ය ධර්මයයි. එහෙනම් ඊළඟට පෙන්නනවා භාගතුන් වහන්සේ කතඤ්ඤුතා. මෙන්න මේකත් වැදගත් ගුණයක්. කතඤ්ඤුතා කිව්වේ මොකද්ද? කෘතඥ භාවය. අංගුත්තර නිකාය සූත්‍රයක් එනවා අකතඤ්ඤුතා සූත්‍රය. කෘතඥතාවෙන් තොරයි කියන සූත්‍රය. ඒ කියන්නේ කෘතඥතාවෙන් තොර පුද්ගලයා ගැන දැක්කෙන සූත්‍රය. චතුහි භික්කවේ ධම්මෙහි සමන්නාගත හොඳට අහගන්න. දැන් මේක සාමාන්‍ය දැන් ගොඩක් අය මෙන්න මේකත් දැනගන්න ඕන දෙයක්. මෙන්න මේ ධර්මයේ සම්බන්ධයෙන් ගැඹුරින් දැනගන්න ඕන දහම් කාරණාව මේක සුළුකොට තකන්නේ සමහරු. ඔන්නාගන්න. චතුහි භික්කවේ ධම්මෙහි සමන්නාගත යථා භතං නික්කිත්තෝ එවන් නිරේ. මහණ මෙන්න මේ ධර්ම හතරකින් යුක්ත පුද්ගලයා මියගිය සැනින් නිරේට යනවා. යථාබතන් නික්කිතෝ එවන් නිරේ. කතමෙහි චතුහි. මොකද්ද මේ හතර? කාය දුච්චරිතේන, වචී දුච්චරිතේන, මනෝ දුච්චරිතේන, අකතුඤ්ඤතා, අකත වේදිතා. කාය දුච්චරිතය, මනෝ දුච්චරිතය, කාය දුච්චරිතය, වචී දුස්චර්තේ, මනෝ දුස්චර්තේ සහ අකෘතඥ භාවය. අරන් බලන්න මේ සූත්‍රය තියෙනවා අංගුත්තර නිකාය චතුක්ක නිපාත පාළියේ පරිසවග්ගේ. අන්න භාගතුන් වහන්සේ පෙන්නනවා මෙන්න මේ අකෘතඥ භාවය කියන එක හරි භයානක පාපී ලක්ෂණයක් බොහෝ මිනිස්සු තුළ පිහිටන. මෙන්න මේ කෘතඥ භාවයේ නැති පුද්ගලයා කෘතඥ භාවය ඇති වෙන්නේ කාටද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙච්ච කෙනිට විතරයි. ඒ කියන්නේ අනිත් අයට කෘතඥ භාවය නැද්ද? තියෙනවා. ඊටාම ලාමක මට්ටමින් ගොඩක් මිනිසයන්ට ඒක නෑ. එහෙනම් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්න ඕනේ මේ කෘතඥතාව ඇති වෙන්න නම්. එතකන් ඒ දේ දකින්නේ නෑ. ඒ එහෙම් මෙහෙම් කණෙන් කොණෙන් ධර්මය අහලා හරි හරි මං දැන් ඔක්කොම දන්නවා. මට දැනගන්න දෙයක් නෑ. මම දැන් හරි පොර කියලා හිතාගත්ත මෝඩ මිනිස්සු මෙන්න මේ හැසිරෙනවා. කියලා දෙන වරපදයකවත් ගුණේ රැඳින්නේ අවසානයේ උන්ගේ හිතේ අක්‍රතු කෘතඥතාවක් නැහැ. හරිම අකෘතඥයි. මෙන්න මේ පුද්ගලයා සතර අපායට යන්නේ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ලෝකේ බුදුපියාණන් වහන්සේ පෙන්වන ලොකුම අකෘතඥකම තමයි ධර්මයේ අකෘතඥ වීම. දැන් අර එක වෙලක් කණ්ඩ දීපු සුනකයා පවා වලිගේ වනනවා. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා මෙලව පරලෝ සුගතිය කෙලවර සදාතනික නිවන පෙන්ල දුන්නත් ඒ කෘතඥතාව පිහිටන්නේ නැහැ හිතේ. අකෘතඥයි. ඒ ගුණේ රැඳෙන්නේ නැහැ. උගුරු ලේරහ වෙනකන් කොයිතරම් කර්ම ධර්මයේ කියලා දුන්නත් කල්යාණ මිත්‍රයෝ ඒ ගුණේ රැඳෙන්නේ නැහැ. කෘතඥ වෙන්න කියලා කියන්නේ ඇවිල්ලා අතවැසිකම් කරන්න කියන එක නෙවෙයි. gedara තියෙන සබ්බසේසත ගැනලා පන්සලෙන් තියන්න කියන එක නෙවෙයි. මට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න, මේ භයානක සසරෙන් නිදහස් වෙන්න මට මෙහෙම අනේ කරුණාවේ මඟ පෙන්වුවා නේද කියන ඒ ගුණය හිතේ දරා ගන්න නැතිකම. ඒ ගුණය දරා ගන්න එකට කෘතඥතාව කියන්නේ. ඒ ගුණය දරා ගන්න නැති එකට අකෘතඥතාව කියලා කියන්නේ. එහෙනම් ඒක පහත් පුද්ගලියෝ තියෙන ලක්ෂණයක්. සමහර මිනිස්සු ඉන්නවා එහෙම පින්වතුනි. මේ දේ අපි ප්‍රත්‍යක්ෂයෙන් දැකලා තියෙනවා මේ ධර්මයේ තුල ගමන් කරද්දී. මේක මේ ලක්ෂණය පැහැදිලි කරන්නේ මේක අතිශය බහුලාන්දමින් පේන කාරණාවක් නිසා. අතිශය බහුලාන්දමින් පේන කාරණාවක් නිසා. කොච්චර බහුලාන්දමින් පේන කාරණාවක්ද කියනවා නම් මේ කෘතඥකම කියන එක අතිශය දුර්ලභ කාරණාවක් කියලා බුදු පියාණන් වහන්සේ දුර්ලභ කියන සූත්‍රය පෙන්වා දෙනවා. තින්නම් භික්කවේ පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මින්.
Mahana menne me karunu tunak loke pahala weneka durlabai onna haganna durlaba sutraya aran balanna dharme tinnam bhikkhave patu bhava durlabo lokasmin gatame san tinnam tathagatassa bhikkhave arahato samma sambuddhassa patu bhava durlabo lokasmin mahana me arahattu samya samma sambuddha piyana nahanse tathagatayan nahanse loke pahala wima durlaba karanawak tathagatappa veditassa dhamma vinyasa desuto putgalo Dulabu lokasming sama sambutu pihan nansi ki dharmiya vinaya dharmaya vinaya miya desana karana putgalyo me loke dulabai katanyu katavedi putgalo dulabu lokasming krutajnatavati ek kelehe guna eti manusyo me loke dulabai ime sanko bhikkhave tinnam patu bhava dulabu lokasming ti balanna mona tarang dulabada kiyala බුදු පියාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන හා සමාන දුර්ලභ අවස්ථාවක් හැටියට දක්වනවා කෙලෙහි ගුණ ඇති මිනිසෙක් වුණ ගහින එක බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීම දුර්ලභයි බුදුරජාණන් වහන්සේගේ ධර්මීය විනය දේශනා කරන ආරි ශ්‍රාවකයෝ ලෝකේ දුර්ලභයි ඒ වගේම කෙලෙහි ගුණ ඇති කළ දේ දන්න කෙලෙහි ගුණ කිව්වේ කෘතඥ කිව්වේ කළ දේ දන්න තමන් උදෙසා කළ දේ දන්න තමන්ගේ යහපත පිණිස කළ දේ දන්න මිනිස්සු දුර්ලභයි එහෙනම් ඔන්න ඔය කියන ලක්ෂණීය මේ ධර්ම මාර්ගය යනකොට දකින්න හම්බ වෙනවා මෙන්න මේ දුර්ලභ මිනිසයා ලේසිය මුණ ගැහින්නේ මොකද දුර්ලභයිනේ ගොඩක් මිනිස්යන්ට එහෙම පිහිටන්නේ නැහැ කෘතඥතාවක් හැමෝටම නැහැ කියලා කියනව නෙමෙයි අති බහුතරයකට එහෙම පිහිටන්නේ නැහැ ඒ නිසා ඒ අයට ධර්මාභෝධය පිළිබඳ නැවත හිතා බලන්න සිද්ධ වෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා අවබෝධ කරගෙන අපි ඒ උත්තම උතුමන් වහන්සේගේ ඒ මහා අනන්ත ගුණයේ වෙනුවෙන් කෘතවේදීත්වයක් පළ කිරීම වශයෙන් උන්වහන්සේට කෘතඥ වීම වශයෙන් තමයි අපි මේ ධර්මය අසා අවබෝධ කරගෙන ඒ දහම් මාර්ගයේ වඩමින් ලෝක සත්‍යයටත් මේ ධර්මය පෙන්වා දෙන්න අපි මේ සියලුම පින්වතුන් සැදී පැහැදී සිටින්නේ ඒ මහා කෘතඥ ගුණයක් නමුත් සමහර මිනිස්සු ඉන්නවා කොච්චර ඒ ධර්මය පෙන්වලා දුන්නත් ඒ මනුස්සයන්ට ඒ ගුණේ රැඳෙන්නේ නැහැ. එහෙනම් ඊය ඇය තුල තියෙන්නේ ඒ මංගල ලක්ෂණයන් නිය අවමංගල ලක්ෂණයක්. කණ්ඩ දීපුවත හපා ගන්නවා කියලා අපි සිංහලයේ කියමනක් තියෙනවා. ඒ බල්ලෝ කරන වැඩක් ඒක. මිනිහෙක් කරන වැඩක් නෙවෙයිනේ. එතකොට පින්වතුනි ඒ කියන්නේ ඒ තරම් පහතට වැටෙනවා කියලායි කිව්වේ. එහෙනම් Tamanට ආහාර වේලක් දීපු ගුණයක් රඳාපවතිනවා සත්තුන්ගේ හිතේ පවා. නමුත් ධර්මයේ මේයි විනේ මේයි පින්වා දෙමින් මේ සංසාර දුකෙන් නිදහස් වීමේ මාවත මෙයයි පෙන්වා දීපු ඒ උතුම් ගුණය රැඳෙන්නේ නැහැ කියන්නේ යම් හිතක ඒ තරම් අකුරුතඥ ගුණමකෝ මේ විශ්සේම නැහැ තවත් එයිසා ඒ වගේ ගුණමකු කමක් නම් ඔබ තුල තියාගන්න එපා ඒක ඔබේ නිවන අහුරන දසමාරයන්ගේ මහා මාරයක් බවට පත් වෙනවා කොහොමත් උතුම් ධර්මාභෝධයට පත් වුණා නම් ඒ කෘතඥ භාවය කියන එක ඉහලින්ම ඇති වෙනවා හිතේ යම් කිසි ආකාරයකින් අඩුපාඩුකම් තියෙන්න පුළුවන් රහතන් වහන්සේගේ ඒ ගුණේ පූර්ණ වෙන්නේ ඒ නිසා අඩුපාඩු කන් තියෙන්න පුළුවන් හැබැයි කෘතඥ භාවය ගිලියන්නේ ජීවිතෙන් ඒ කියන්නේ Tamanට මේ සංසාර අන්ධකාරයෙන් නිදහස් වෙන්න දීපු ආලෝකය පිළිබඳව අමතක වෙන්නේ නැහැ කෘතඥ භාවය ඇති මිනිසයන්ට එහෙනම් ඔබ සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වීම හා සමාන ඒ කෘතඥ භාවය ඇති පුද්ගලයෙක් වෙන්න දුර්ලභ පුද්ගලයෙක් වෙන්න පින්වතුනි එහෙනම් අන්න අන්නේ ධර්මයේ තුල පෙන්වන අපිට මොකද්ද? ධාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්යුතා. කාලේන ධම්ම සවණං. මොකද්ද මේ කාලේන ධම්ම සවණං කිව්වේ? කෙටියෙන් විග්‍රහ කරන්න. කාලින ධර්ම දේශනා කියන එක නෙවෙයි. ඔන්න වරද්ද ගත්තා. කාලින ධර්ම දේශනා කියලා එකක් තියෙනවද? ඒ කිව්වේ මීට අවුරුදු 10000කට ඉස්සෙල්ලා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළට ධර්මයේ දේශනා කරද්දී ජරාව ව්‍යාධිය මරණය ශෝක පදිය දුක් දමන සුපයස් කියලා දුක්ඛ සංදියක් තිබුණා දැන් එහෙම එකක් නැහැ ඒ නිසා දැන් ධර්මයේ දේශනා කරන්න ඕන වෙන ඒවා ගැන දේශපාලනය ගැන එහෙම නැත්නම් ස්ත්‍රීන්ගේ වස්ත්‍රවල දිගපල්ල ගැන ඕව ගැනද ඒවද කාලින ධර්ම දේශනා කියන්නේ කවුද එහෙම එකක් පනවලා තියෙන්නේ කාලේන ධම්ම සාකච්ඡා කාලින ධම්ම සවණන් යන අදිවාසයෙන් පෙන්නපු ඒ ධර්මයේ දැක්කේ නැහැ ඒ පෙන්වන කාරණාව කාලින ධර්මදේශනා කාලින ධර්මදේශනා අකාලික ධර්මයේ කාලයක් තුල පනවන්න ගිහිල්ලා
jina cakreda bahara gahala nirede yanne avasani kalini dharma desana karala hondana mataka thiyagan mokada tungkaleetama pahana pahalaka tungkaleetama panopu budupiyan wasage dharmaya api kalin kalita wenas karanda yanawana e kalidi e dharmaya galapunaata me kalidi galapenne ekthara pudgalayek e bhikkhuwada gihiyeda kiyala man kiyanne etharan lajjay e pudgalaya kiwwani mehema kathawak oy satara paaya gana dharmaya den hariyanne naha kiwwa meka prabuddha yugayak meka prabuddha minissu dharmayata ahunkan dena yugayak prabuddha janathawak inne oy niraya gana pireetha loka gana owa hariyanne naha den den desana karanna ona kumakda den desana karanna ona e prabuddha yugayata galapena dharmayak oy hanamiti adahas bæhara karanna ona kiwwa e his pudgalaya eken adahas kare mokadda budhu piyannasage desanawa bæhara karanna ona kiyala ekiyanne satara paaya da nadda ada pau karana ajnaniya satara paayata yanne nadda ekiyanne e kaale vitarayida minissu satara paayata giye e kaale vitarayida nirey thibune e kaale vitarayida asuraya preta loke tirisan loke thibune dan nadda e hatara mona tarang ajnaniyada balan prabuddha yugayak meka kiyala hanamidi adahas bæhara karanna ona kiyala mokadda karanne budhurajana wasayage jina chakrayata bahara denawa saddharmayata bahara denawa මෙහෙම කිව්වට පස්සේ පින්වතුනි ඒ අඥාන අදහස් වැළඳ ගන්න අඥාන ජනියා මොකද කරන්නේ අසිරිමත් වූ බුදු පියාණන්ගේ ධර්මයෙන් බැහැර වෙලා මායාවට වසඟ වෙනවා ලේසියෙන්ම එදාට මොකද වෙන්නේ දස අකුසලයේ දෙන්නත් පව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ මොකද ඒව හනමිටි අදහස්නේ අන්න බලන්න පාපේට තියෙන බයයි ලැජ්ජාවයි දෙක නැති කරලා තමයි බණ කියන්න පටන් ගත්තේ ඉතින් එතනින් එහා පැත්තේ මොන වගේ බුද්ධ ශ්‍රාවකෙද ඉන්නේ අබුද්ධ ශ්‍රාවකෙක ඉන්නේ අඥාන වල මොට්ටලේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කාලෙන් කාලයට වෙනස් වෙන්නේ නැහැ සතර අපාය හැමදාමත් තියෙනවා එක කාලයකට සතර අපාය තියෙනවා ඊළඟ කාලෙට නැහැ එහෙම එකක් තියෙනවද පටිච්ච සමුප්පාද ධර්මය අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් තුන් කාලෙටම එකයි කියලා දකින්න 44 ආකාර වූ 77 ආකාර වූ පටිච්ච සමුප්පාද ඥාන දර්ශනයක් තියෙනවා ඒ ගැන වැටහිමින් දර වගේ කතාවක් කිව්වේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ ඒ විචිකිච්ඡාව දුරු වුණා නම් කවදාවත් ওই මෝඩ කතාව කියනවද බුදුරජාණන් වහන්සේ සතර පාය ගැන දේශනා කරපු ධර්මයේ හානමිටි අදහස්ද එහෙනම් කාලීන ධර්ම දේශනා කියලා කියන්නේ මේ වර්තමානයේ තියෙන මොන හරි මාත්‍රකාවක් අල්ලගෙන Tamanට හිතෙන හිතලු ටිකක් නරිවාදන් ටිකක් වහසි බස් ටිකක් කියන එකට ධර්මයේ කියන්නේ ධර්ම දේශනා කියන්නේ එහෙම ගත්තොත් එහෙම කාලින් කාලයට භික්ෂූන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාමකා දාලා තමන්ගේ ධහමම් මතු කරගන්න. තමන්ගේ ධහමම් නෙවෙයි තමන්ගේ අධහම. එසක් කාලේන ධම්ම ශ්‍රවණං කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ ශ්‍රවණය කරන කාලයක් ඇති බව මංගල කාරණාවක්. දැන් අද උදෑසන මේ ස්ථානි සීල සමාදාන ඉදිච්ච පිරිසක් ඉන්නවා. ආරම්භ හිටියා සෑහෙන පිරිසක් මේ වෙනකොට සෑහෙන පිරිසක් අඩුයි. විවිධ ආකාර හේතු සාධක නිසා ගියා වෙන්න පුළුවන්. එතකොට ඒ අයට අහිමුනේ ධර්මයේ නේද මොනවා මොනවා හරි හේතු කියාගෙන ගියානේ අවසානේ දැන් සංසාරේ පුරාම කලේ ඔය වැරද්දනේ ඒ කියන්නේ ධර්ම දේශනාව දීර්ඝයි හරි එහෙම නැත්නම් ඔච්චර අපිට අහගෙන ඉන්න බෑ කොන්දරි දෙනවා හරි කියලා මොකක් හරි කතාවක් කියලා එහෙම නැත්නම් අපිට තව ගෙදර දොරේ වැඩ තියෙනවා කියලා හරි ගියානේ ඒක වේයට ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් නෑ දැන් ඒ අයට ඔබම කල්පනා කරන්න උදා වෙන්න පුළුවන් මංගල්‍යද අවමංගල්‍යද කියලා අනිවාර්යෙන්ම ඒට උදා වෙන්න පුළුවන් සම්භාවිතාව විහෙලින්ම තියෙන අවමංගල්‍ය තමයි. මොකද දැනගටියුදු ධර්මයේ දැනගන්න කාලයක් නැහැ. එහෙනම් කාලේන ධම්ම සවන්නම් කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් ඇති බව මංගල කාරණාවක්. බොහෝ මිනිසයන්ට බනහන්න වෙලාවක් නැහැ. අර මට මතක් වෙනවා අපේ පින්වත් ශ්‍රාවිකාවක් රවිජි තරුණ උපාසිකාව. එතුමියගේ මල්ලි කෙනෙක් හිටියා. එතුමිය තමන්ගේ සහෝදරයාට දිගින් දිගට කිව්වා මල්ලියේ බනහපම් මල්ලියේ බනහපම් මල්ලියේ බනහපම් මල්ලිට බනහන්න වෙලාවක් තිබුණේ නැහැ මල්ලිට මොකක් මොකක් හරි හේතුවක් නිසා බනහන්න වෙලාවක් තිබුණේ නැහැ බනහන්න කියන හැම අවස්ථාවකම පස්සේ බැරිය පස්සේ බැරිය පස්සේ බැරිය කියලා ඔහොමම ඉස්සරහට ගියා අවසානයේ මංගල්‍ය කාරණාවක් නේ කාලේන ධම්ම ශ්‍රවණං ඒ ධර්මය අහන්න කාලය තිබුණේ අන්තේ අන්තිමේ අවමංගල්‍ය උදා වුණා ඒ නිසා ඒ වැරද්ද අනෙක් තරුණයන්ට සිදු නොවීම පිණිස
අනුත් අනිත් අයටවත් මේ වැරද්දෙන් නිදහස් වෙලා මේ අමා ධර්මයෙන් ප්‍රතිඵල නෙලාගෙන මංගල්‍ය උදා කර ගැනීම පිණිස ඇය තමන්ගේ මාළි නමින් වටිනා දහම් ග්‍රන්ථයක් හදලා බෙදා හැරියා. ඒ වගේම තවත් සිදුවීමකට මතක් වෙනවා අපේ මේ අපේ ආරාමයටම යන්නේ අපේ පින්වත් තරුණ ශ්‍රාවකෙක් ඒ තරුණයාගේ ඥාති සහෝදරයෙක් හිටියා. මේ ඥාති සහෝදරයාට ධර්මදේශනා සහිත CD එකක් දීලා කිව්වා සහෝදරයා අයියා වෙන්නේ යාට අයියේ මේ බණ ටික අහපන් අයියේ මේ බණ ටික අහපන් අයියේ මේ බණ ටික අහපන් කියන කින දවසට කිව්වා හරි මල්ලි අහන්නම් හරි මල්ලි අහන්නම් හරි මල්ලි අහන්නම් මොකක් හරි හේතුවක් කියන මේ අද බං ඔෆිස් එකට ගිහිලා රෑ වෙලානේ ආවේ බණ අහන්න වෙලාවක් තිබුණේ නැහැ අද මචං පාටියක් තියෙනවා බණ අහන්න වෙලාවක් නැහැ අද බං යන්න තියෙනවා මේ නෝනාගේ වැඩකට මේ ටවුන් එකකට අද බණ අහන්න වෙලාවක් නැහැ අද බං මේ දරුවෝ දෙන්නවා ක්ලාස් එකෙන් ගන්න තියෙන අද වහන් අද බණ අහන්න වෙලාවක් නැහැ අද මචං මේ මීටින් එකක් තියෙනවා අද බණ අහන්න වෙලාවක් නැහැ ඔහොම බණ අහන්නම් අහන්නම් බං තාම වෙලාවක් ආවේ නැහැ නේ කෝ මේ වෙලාවක් නැහැ නේ වෙලාවක් නැහැ නේ වෙලාවක් නැහැ නේ අර වැඩේට වෙලාව තියෙනවා මේ වැඩේට වෙලාව තියෙනවා මේ වැඩේට වෙලාව තියෙනවා බණ අහන්න විතරක් වෙලාවක් නැහැ ඔහොම ගියා එක්තරා කාලයක් CD එක තිබුණා හැම වාහනේ කාර් එකේම යන්නේ ගමන් ඕන්නම් දාලා හරි අහන්න තිබුණා එහෙම හඬ කාලයක් වෙන් කරගත්තේ නැහැ. ඒ අඥාන හිස්කමට. ඊට පස්සේ එක්තරා සුන්දර දවසක් උදා වුණා. එදා බාත්รูම් එකට ගිහිල්ලා නාන කාමරෙට ගිහිල්ලා නෑවා. බොහොම සතුටින් නාලා ඔළුව පිහිද පිහිද විසිල් එකක් එහෙම ගහගෙන බාත්รูම් එකෙන් එළියට ඇවිල්ලා ශාලේට ඇතුල් වෙන තැනදී බණ හඬ වෙලාව ලැබුණා. දවස් 3ක් බණ හඬ ලැබුණා ශාලේ මැද්දේ ඉඳලා සුදු පාටක් දවුස් දෙකකුත් දාගෙන ඊට පස්සේ අපරාධික යන්න බෑ දවස් 3ක් බණ ඇහුවා දවස් 3කට වඩා බණ අහන්න දෙන්න බෑ ඊට පස්සේ ගඳ ගහනවා වටේ පිටේ මිනිසුන්ටත් ගඳේන නිසා ගිහිල්ලා වැළලුවා අනර සාලේට ඇතුල් වෙන තැන්දී බණ අහන්න අවස්ථාව ලැබුණා ඔන්න ඕක තමයි ගොඩක් දෙනෙක් කරගන්න උත්සාහ ගන්නෙ ඔහොම යනකොට බණ අහන්න දවසක් උදා වෙනවා වෙලාවක් උදා වෙනවා ඒ නිසා අඥාන ජනයාට ධර්මය ශ්‍රවණය කරන්න කාලයක් නැහැ ඥානවන්ත මිනිසයන්ට ඕන තරම් තියෙනවා කාලේ ධර්මයේ ශ්‍රවණය කරා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමංගය මංගල කාරණාවක් පින්වතුනි ඒකාන්තයෙන් ඔබේ ජීවිතය මංගල්‍යකින් කෙලවර වෙන්නේ අවමංගල්‍යකින් නෙවෙයි ධර්මය අහන්න කාලයක් නැති අසත්පුරුෂයාට ඉතින් මංගල්‍යයක් වෙයිද අවමංගල්‍යයක් විතරයි එහෙනම් අන්නේ අනුසාරයෙන් මේ ධර්මයේ දැනගන්න ඕන ගාරෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්යුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං මේ විග්‍රහ කළා වූ ධම් ව්‍යාකරණයන් මේ විග්‍රහ කළා වූ දහම් ලක්ෂණ මේ මංගල ලක්ෂණ මංගල කారణ ඔබේ ජීවිතේ විද්‍යමාන නම් ඔබට එයින් සතුටක් හටගත්තා නම් ඔබ උතුම් වූ මංගල්‍ය දරණ මංගල්‍යකින් කෙලවරන ජීවිතයක් ඇති වුම්බ උතුම් මිනිසෙක් කියලා හිතෙනවා නම් හඬනගා සාදුකාරයක් පවත්වමු කාන්තිච සෝවච අසත සමනානංච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං ඊට කලින් පොඩි ඌණ පූර්ණයක් කරන්න මං කැමතියි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන බුද්ධ ශ්‍රාවකයන්ට ලැබෙන ආනිසංස පහක් ගැන දක්වනම ධම්ම ශ්‍රවණ සූත්‍රයේ ඒ කාරණා පහත් ඔබ දැනගන්න එක හොඳයි දැන් නිරන්තරයෙන් බණ අහනකොට මෙන්න මේ කියන ආනිසංස පහ ඔබට ලැබෙන ඔබ නිරන්තරයෙන් බණ අහන පිටසක් නේ ඒ නිසා පින්වත් ඔබට මෙන්න මේ කියන ආනිසංස පහ ලැබෙනවා පංචමේ භික්කවේ ආනිසංස ධම්මා ශ්‍රවණේ කතමේ පංච මෙන්න මේ පහ ඔබට ලැබෙනවා පින්වතුනි ඒ නිසා ධර්ම ශ්‍රවණයට තවදවත් වීර්ය ඇති කරගන්න අසුතං සුනාති නොවසන ධර්මය නොවසන ලද ධර්මය අහන්නට ලැබෙනවා අසුතං සුනාති මෙතෙක් නාසපු දෙයක් නොහපු දෙයක් නොහපු දෙයක් අහන්න ලැබෙනවා අහලා නැති ධර්මයක් දැනගන්න ලැබෙනවා දැන් අපේ පින්වතුන් විශේෂයෙන් කියන දෙයක් තියෙනවා මේ ලෞතුරු වර්ණ ඒ ධර්මදේශනා නැවත නැවත ශ්‍රවණය කරන පිරිසක් ඉන්නවා අන්නේ පින්වතුන් කියනවා එදා බණ දේශනාව අහද්දී ඇහිච්ච නැති දහම් කාරණා රසක් දෙවනවර අහද්දී දැනුණා අහන්න ලැබුණා තුන්වනවර අහද්දී අහන්න ලැබුණා මෙන්න මෙහෙම කලින් අහන්න ලැබිච්ච නැති ධර්ම දේශනා ධර්ම කාරණා ගොඩක් නැවත නැවත අහනකොට අහන්න ලැබුණා කියලා අන්න බලන්න ඒ ආනිසංසය වුම්මත් දකින්නවා ඒකට තමයි කියුවේ අසුතං සුනාති නොවසන ලද ධර්මය අසන්නට ලැබෙනවා මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ මහා ආනිසංස පහෙන් එකක්
Dewana anisan se tamai sutang pario dapeti. Pario dap kela kianne pirisudu karaganno. Sacitta pario dapanang kiwe hita pirisudu karagani. Etukoda hita damane wei. Enang sutang pario dapeti kela kiwe asana ladda pirisudu wenu. Ekena kalin watawe hati hariyata pahedili unne. Nawata hanakota anna hondata pahedili wela pirisudu wela nirawul wela dharmaya wathenna patan gatta. Enang ekaparak witarak ahala e ධර්මයේ පිරිසුදුව වැටෙන්නේ නැහැ කෙනෙක්ට. දැන් මේ වෙලාවේ බලන්න පැය ගානක් තිස්සේ මේ ධර්මයේ දේශනාවෙන්. දැන් මේ සියල්ල ඔබට දරා ගන්න අමාරුයි. මම ඒක දන්නවා. නමුත් මේ ධර්ම දේශනාව අතරින් ඛණ්ඩණය කරලා අද ටිකක් දේශනා කරනම් හෙට ටිකක් දේශනා කරනම් කියලා එහෙම දේශනා කරන්න බෑ. දේශනාව දිගටම කරගෙන යනවා. ඔබට පුළුවන් හැටියට මේ ධර්මයට කන් දෙන්න. ඒකයි කල්ලේ උත්තේ. එතකොට මොකද නැත්තම් ඊ දහම් සමාධිය ඊළඟ දවසේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වෙනම සමාධියක්. මේ දහම් සමාධියේ මේ ධර්මයට අදාළයි. එහෙනම් පින්වතුනි සුතං පරියෝ දාපේති. අසන ලද ධර්මීය සුපිරිසුදු වෙන්න පටන් ගන්න. එහෙනම් අන්න දෙවන ආනිසංශය. තුන්වන ආනිසංශය කාංකාං විතරති. සැකය දුරු වෙනවා. නැවත නැවත ධර්මයට කන් දෙනකොට නිරන්තරයෙන් ධර්මයට කන් දෙමින් ඉන්නකොට මොකද වෙන්නේ? අර තියෙන විචිකිච්ඡා සැක එක එක දුරු වෙලා යනවා විචිකිච්ඡා නීවරණයක් දුරු වෙලා යනවා අර අටතෙන් බුද්ධ ආදී අටතෙන් සැකයක් දුරු වෙනවා සෝවාන් මාර්ග අනුගාමිකයේ බවට පත් වෙනවා ක්‍රමානුකූලව ඉන් අනතුරුව ඒ මාර්ගේ ගමන් කරලා ඵලය සාක්ෂාත් කරගන්න උතුම් වූ ප්‍රථම ශ්‍රාවකයා බවට පත් වෙනවා සංකා විතරති බුද්ධ ආදී අටතෙන් සැකයක් ගැන ඔබ දන්නවා දැන් ඒක විග්‍රහ කරන්න කාලේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ධම්ම සංඝ අරේකාන්ත සීල ඊළඟට පොබ්බන්තේ කංකති අපරන්තේ බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති අරේකාන්ත සීල එහෙ නැත්නම් නිබ්බාන පටිපදාහි කංකති ඊළඟට පොබ්බන්තේ කංකරි පොබ්බන්තේ කංකති අපරන්තේ කංකති පොබ්බ අපරන්තේ කංකති පටිසවාපාද කංකති යන ආදී වශයෙන් අට ආකාරයකට සැකයක් තියෙනවා පස්සේ විග්‍රහ කරලා අපි ගමු මිදිස්සලත් පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ සැක සංකා දුරු වෙනවා එහෙනම් ධර්මයට කන් දීගෙන ඉන්නකොට දෙකින් දිගට කන් දීගෙන ඉන්නකොට අර ගෝත්‍ර භූ පුද්ගලයා බවට ඉස්සෙල්ලම්පත් වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ සද්ධානුසාරි හෝ ධම්මානුසාරි හෝ ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධා හෝ ප්‍රඥා මත සෝවාන් මාර්ග අනුගාමික පුද්ගලයා බවට පත් වෙනවා අනඤ්ඤා තඤ්ඤා සාමීති ඉන්ද්‍රිය හටගත්තාට පස්සේ ඒ කියන්නේ ඥානෙ පහළ වෙනවත් එක්කම ශ්‍රද්ධා බලවත් කියන සද්ධානුසාරි කියන ආකාරයෙන් තුල්ලසෝතාපන්න සත්වයට පත් වෙනවා ප්‍රඥා බලවත් කෙනා ධම්මානුසාරී කියන ස්වභාවයෙන් ඒ මාර්ගයට ධම්ම මාර්ගයට නිර්වාණ මාර්ගයට පැමිණෙනවා. එපමණකින් ඔවුන් මාර්ග අනුගාමිකයන් බවට පත් වෙලා ඊට පස්සේ තවදුරටත් බණහගෙන ඉන්නකොට ඉතිරි කංකා දුර වෙලා ගිහිල්ලා සීලබ්බ සක්කායදීටි විචිකිච්ඡා සීලබ්බද පරාමාස කියන සිව්වා තුන් ආකාරයෙන්ම සංයෝජන ප්‍රහාණය වෙලා උතුම් වූ සෝවාන් ඵලයට පත් වෙනවා. එහෙනම් අන්න බලන්න එපමණක් නොවේයි එතනින් එහාටත් ඊට පස්සේ මාර්ගයේ වඩද්දි මේ ධර්මයේ පිළිබඳ විවිධාකාර සැක සංකා ඇති වෙන්න පුළුවන් සැක කියලා කියන්නේ අර බුද්ධ ආදී අට දැන් සැකේ වගේ නෙවෙයි එතකොට විවිධාකාර විචිකිච්ඡාවන් විචිකිච්ඡා කියන්නේ නීවරණය සෝවාන් පුද්ගලයාගේ සිතත් පවතිනවා එහෙනම් මේ විචිකිච්ඡාවන් අඩු වැඩි වශයෙන් ඇති වෙන්න පුළුවන් එතකොට මේ ධර්මයට මනාකොට කන් දෙනකොට මොකද වෙන්නේ මේ සාවජ්‍ය ධර්ම මේ අනවජ්‍ය ධර්ම මේ කන්න ධර්ම මේ සුඛ ධර්ම මේ අර්ථය මේ අනර්ථය මේ ධර්මයේ මේ අධර්මයේ මේ කුසලයේ අකුසලයේ යනාදී වශයෙන් ඒ ධර්මයේ ප්‍රභේද කරන්නේ අවබෝධ වෙනකොට මොකද වෙන්නේ මනාකොටේ ධර්මයේ දරා ගන්නකොට මොකද වෙන්නේ අර සියලුම කංකා නැත්තම් සංකා එහෙම නැත්තම් සැක සංකා දුර වෙලා යනවා එහෙනම් අන්න ධර්මයේ නිරන්තරයෙන් ශ්‍රවණය කරන ආර්ය ශ්‍රාවකයන්ට ලැබෙන තුන්වෙනි ආනිසංශය තමයි මේ සැක සංකා දුර වීම හතරවෙනි ආනිසංශය දිට්ඨින් උජුං කරෝති දෘෂ්ටි ඍජු වෙනවා එන්න එන්න දැන් සක්කා දැන් කෙනෙක් සම්මාදිටියට පත් වෙනවා දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති සම්මාදිට්ටි උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් පිළිබඳ අවබෝධයෙන් කෙනෙක් උතුම් වූ සම්මාදිටියට පත් වෙනවා හැබැයි උතුම් වූ සම්මාදිටියට පත් වුණා කියලා කියන්නේ 100%ක්ම දෘෂ්ටි ඍජු වුණා කියන එක නෙවෙයි සෝවාන් ඵලයට පත් වුණා කියලා කියන්නේ 100%ක් දෘෂ්ටි ඍජු වුණා කියන එක නෙවෙයි සෝවාන් ඵලයට පත් වුණා කියන්නේ සම්මාදිට්ඨිය ඇති වුණා විතරයි තාම.
Marga wedi ne kota krutinyana wedi ne kota ai kramanukulu drushti riju wenne drushti riju wela margaya purna wenna padang ganni enam pingutuni digin digata wadahagena inna kota anna mokada wenne sammadittiya balawat wenawa ekiwe suddha singhalen mokadda kiwwe chaturarya satya avabodaya purna wenawa tawat widiyata kiwwa krutinyana purna wenawa tawat widiyata kiwwa abhinnyayanti parinnyayanti kiwwa akariyata me dharmaya gemburata peenda padang gannawa ගැඹුරට විමර්ශනය වෙන්න පටන් ගන්නවා අන්න එහෙනම් අන්න ඒකටයි කිව්වේ දිට්ටින් උජුම් කරෝති කියලා ගැඹුරට ධර්මයේ දකින්න ලැබෙනකොට මොකද වෙන්නේ සම්මාදිට්ඨිය ඍජු වෙනවා සම්මාදිට්ඨිය ඍජු වෙන මාර්ගය පූර්ණ වෙලා යම් දවසක විඥාය මුක්ති කියන ඵල දෙකත් එක්ක දසංගේ සමන්නාගතෝ අරහති උච්චති කියන අරිහත් ඵලයටත්පත් වෙනවා එහෙනම් ධර්ම ශ්‍රවණය ඔබට අරිහත් ඵලය දක්වාම ගමන් කරන්න මහෝපකාර වෙන මහා උත්තරීතර කුසලයක් වඩන්නා වූ පින්කමක් අවස්ථාවක් ඊළඟට පස්වන ආනිසංශය චිත්ත මස්ස පසීදීති ඒකේ මොකද්ද නිරන්තරයෙන් බණහන කෙනාගේ හිත පිරිසිදුයි පහදුන් සිතක් ඔහුට තියෙන හරියට නිකන් පිරිසිදු ජලාශයක් වගේ සමහරුන්ගේ හිත හරියට නිකන් අර බොර වෙච්ච ජලාශයක් වගේ සමහරුන්ගේ හිත හරියට කුණු පොල් ගෙඩිය වගේ නමුත් මේ ධර්මය අවබෝධ කරගෙන නිරන්තරයෙන් මේ ධර්මයේ හැසිරෙන කෙනාගේ හිත හරි පිරිසිදුයි පවිත්‍රායි. එයාට මේ පිරිසිදු භාවය දැනෙනවා. හිතේ පැහැදීම දැනෙනවා. පිරිසිදු ජලාශයක් වගේ හරියට හිත විනිවිද පේනවා Tamanටම හිත. හිතේ පුංචි කිලුටක් හටගත්තා ටක් ගාලා පේනවා ඒක. ඉක්මනට පේනවා. ඇයි හිත පිරිසිදුයි හරිම ප්‍රසාදයටපත් වෙච්ච හිත. ප්‍රසාදයෙන් යුක්තවමයි ඉන්නේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි ආරිකාන්ත සීලයේ කෙරෙහි ප්‍රසාදයෙන් යුක්තවමයි වාසය කරන්නේ. එහෙනම් මේ ප්‍රසාදය තව තවත් වර්ධනය කරන කුමක් විසින්ද මේ ධර්ම ශ්‍රවණයේ විසින් එහෙනම් අන්න බලන්න කාලින ධම්ම ශ්‍රවණ නිරන්තරයෙන් ධර්මයට කන් දීම ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් වෙන් කර ගැනීම එහෙනම් බලන්න මොනතරම් සැපයකට මාවතක් විතර කරලා දෙනවද එහෙනම් ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් ඇති බව ඔබට මංගල කාරණාවක් ඔබේ ජීවිතයට මංගල කාරණාවක් ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයක් නැතිකම අවමංගල කාරණාවක් කරන්න දෙයක් නැහැ මෙතන බණ ඇහුවත් ඒක තමයි කියන්න තියෙන්නේ මට ඒ නිසා ඒ අය උත්සාහ ගන්න ඕන ඒ අවමංගල්‍ය නිදහසල මංගල්‍ය උදා කරගන්න අපිට බෑ බලහත්කාරයෙන් මංගල්‍යයක් කරලා දෙන්න තමන්ගේ මංගල්‍ය කරගන්න ඕනේ